එහෙනම් අද අපි කතා කරමු මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රියට ප්‍රවිෂ්ඨ වී මේ වාසි මොනවද කියන කාරණාව. රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් කියලා කියන්නේ වර්තමාන සමාජයේ ඉන්න ගොඩාක් අයගේ සිහින ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. වන්හල් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීම ඉතාමත්ම පහසු. රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රිය තුළින් අපිට ඇත්තම සුබදායි ලාභයක්, එහෙම නැත්නම් සතුටුදායක ලාභයක් ඉපෙීමේ හැකියාවක් තිබෙනවා. ඔබේ සිහිනය රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න එකද? මේ සිහිනය සැබෑ කරගන්න නිවැරදි මඟ පෙන්වීම අපෙන්. එහෙම නැත්නම් දැන්ට කරගෙන යන රෙස්ටුරන්ට් එකේ වියදම් වැඩි වෙලා ලාභ අඩු වෙලා ප්‍රශ්න ගොඩක්ද? ඒවටත් විසඳුම් අපි ගාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න 0771 957 342 The Restaurant Master. Hello everyone. The Restaurant Master. Restaurant කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහ එකම channel එකට අදත් ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් කියලා කියන්නේ වර්තමාන සමාජයේ ඉන්න ගොඩාක් අයගේ සිහින ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මේ සිහින ව්‍යාපාර යථාර්ථයක් බවට පත් කරගන්නට නම් අනිවාර්යයෙන්ම බොහෝ අභියෝගවලට මුහුණ දීලා ඉතාමත්ම සාර්ථක වුණ තමයි ඒ සිහිනය අපිට සැබෑ කරා කියලා කියන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ අභියෝගාත්මක රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් පටන් ගන්නකොට බොහෝ දෙනෙක් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට ප්‍රධාන කාරණා රාශියක්ම මේ ව්‍යාපාරය තුළ අන්තර්ගත වෙලා තියෙන නිසා. මේ රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සූදානම් ඉන්න සහ සිතේ යම් බලාපොරොත්තුවක් තියෙන ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම තමයි ගොඩක් අය මගෙන් කතා කරලා අහන්නේ මෙන්න මේ වගේ අයිඩියා එකක් තියෙනවා රෙස්ටුරන්ට් එකක් පටන් අරගන්නට, මෙන්න මේ රෙස්ටුරන්ට් එක පටන් ගත්තට කමක් නැද්ද කියන කතාව. ඒත් එකම කියන කතාවක් තමයි මේ රෙස්ටුරන්ට් එක පටන් ගන්න ඉන්නේ. හැබැයි අපිට පොඩි බයක් තියෙනවා මේ රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් පටන් ගන්න කියන එක. මේ රෙස්ටුරන්ට් ව්‍යාපාර විතරක් නෙමෙයි, මේ ලෝකේ තියෙන ඕනෑම ව්‍යාපාරයක් පටන් අරගන්න එක අවදානමක් නැති කාරණාවක් නෙමෙයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අවදානමක් තියෙනවා. ඉතින් අපි මේ අභියෝගයට, අපි මේ අවදානමට සාර්ථකව මුහුණ දුන්නා කියලා කියන්නේ අනිවාර්යයෙන් අපිට සාර්ථක අවන්හලක් උරුම කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒත් එකම තමයි විශේෂ කාරණාවක් කියන්න ඕන, අපි හරියට සැලසුම් කරලා හරි විදිහට මේ නිවැරදි ආකාරයෙන් අපි මේ අවන්හල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ ඒකේ අසාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවයත් හරිම අඩුයි. මම දන්නවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න කෙනෙක් ඉතාමත් වැදගත් වෙනවා කියලා. ඒ නිසා ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ රැඳී සිටින්නක් කියලා. එහෙනම් අද අපි කතා කරමු මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රියට ප්‍රවිෂ්ඨ වීමේ වාසි මොනවද කියන කාරණාව. මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන වාසි පහක් පිළිබඳව. පළමු වෙනි කාරණාව විදිහට සඳහන් කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රිය එහෙම නැත්නම් මේ අවන්හල් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීම ඉතාමත්ම පහසුයි. ඒතකොට මෙන්න මේ කාරණාව කියද්දි මේකට තර්ක විතර්ක ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි මම එක පැහැදිලි කරන්නම්, මේක ප්‍රවිෂ්ඨ වීම පහසුයි කියලා කියන්නේ මොන පදනමකින්ද කියන කාරණාව. මම මෙතනදී මේ ප්‍රවිෂ්ඨ වීම පහසුයි කියන කාරණාව ඔබට පැහැදිලි කිරීමේදී සඳහන් කරන ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබගේ අතේ ඇති මුදලට, එහෙම නැත්නම් ඔබට ඔබගේ ව්‍යාපාරයට කොයිතරම් ප්‍රාග්ධනයක් යොදවන්න පුළුවන්ද කියන කාරණාව මත ඔබට මේ රෙස්ටුරන්ට් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් තිබෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට ඔබ ගාව තියෙන ඉතාමත්ම සීමිත ප්‍රාග්ධනයක් කියලා. ඒ කියන්නේ ඒ සීමිත ප්‍රාග්ධනය කළමනාකරණය කරමින් ඔබට අනිවාර්යයෙන්ම රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඌමනාවක් සහ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේ සීමිත ප්‍රාග්ධනයකින් අපිට ගොස්ට් රෙස්ටුරන්ට් එකක්, එහෙම නැත්නම් ක්ලවුඩ් කිචන් එකක් ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා. එතනදී අපිට අනිවාර්යයෙන්ම ඉතාමත්ම සීමිත බජට් එකට, එහෙම නැත්නම් අපිට සීමිත ප්‍රාග්ධනයක් යොදවලා ඔබගේ නිවසේම හෝ අපිට අනිවාර්යයෙන්ම රෙස්ටුරන්ට් එක පටන් ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙන්න මේ ක්ලවුඩ් කිචන් එකක් පටන් ගන්න කොහොමද කියන එක කාරණා පිළිබඳව මම විශේෂ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න. ඔබට එතකොට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්නට පුළුවන් කමක් හම්බෙනවා. ඉතින් එහා පැත්තට ගියාට පස්සේ ඔබට තව ටිකක් ඔබට වියදම් කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඔබට ප්‍රාග්ධනයක් යොදවන්න පුළුවන් කමක් තිබෙනවා නම් ඔබට පුළුවන් කමක් හම් වෙනවා ටේක් අවේ අවුට්ලට් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් ටේක් අවේ රෙස්ටුරන්ට් එකක් පටන් අරගන්න. ඊටත් වඩා ඔබට වියදම් කරන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඔබට ප්‍රාග්ධනය තිබෙනවා නම් අපිට පොඩි කැෆේ එකක් පටන් ගන්න පුළුවන් කමක් හම් වෙනවා. එතනින් එහාට ටිකෙන් ටික මේ ලොකු කොන්සෙප්ට් වලට ගිහිල්ලා අපිට රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න පුළුවන් කමක් හම් වෙනවා ඔබගේ බජට් එක අනුව, එහෙම නැත්නම් ඔබට යෙදවිය හැකි ප්‍රාග්ධනය අනුව. ඒ කියන්නේ ඔබගේ අතේ ඇති මුදලට ඔබට ප්‍රාග්ධන යෙදවීමේ හැකියාව මත අනිවාර්යයෙන්ම රෙස්ටුරන්ට් කර්මාන්තේ මත මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රියට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව ඔබට තිබෙනවා. රෙස්ටුරන්ට් එකක් පටන් ගන්නකේ අනිත් ලොකුම වාසිය තමයි ආහාර කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. මේක අත්‍යවශ්‍ය සේවාවක් වෙන්නේ කොහොමද? ඔබ දන්නවා සාමාන්‍ය මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයෙන් එකක් තමයි ආහාර කියලා කියන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මේ ආහාර වලට තියෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා මිසක මේක අඩු වෙන්නට කාරණාවක් නැහැ. ඒ නිසාම තමයි මේක අපිට අත්‍යවශ්‍ය සේවාවක් විදිහට සලකන්නට පුළුවන් කමක් හම්බෙන්නේ. නිරන්තරයෙන්ම පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩි වෙන
කර්මාන්තයක් නිසා අපිට අනිවාර්යයෙන්ම රෙස්ටෝරන්ට් එකක ඉඳලා සාර්ථක වීමේ හැකියාවකුත් එතනදී පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. ඒ නිසාම අපි අනිවාර්යයෙන්ම මේ පාරිභෝගික ඉල්ලුමට සරලන සේවාවක් සපයන්න පුළුවන් නම් ඒ ඉල්ලුමට සැපවීම අපිට හරියාකාරයෙන් ලබා දීමට හැකියාවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අපිට ඉතාමත් හොඳ වාසියක් ඉදිරිය සලකලා අපි මේ කර්මාන්තයෙන් ඉස්සරහට යෑමේ හැකියාවක් පැහැදිලිවම තිබෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් කාරණාව තමයි මේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් යුතු සැපවීමක් ලබා දීලා පාරිභෝගිකයන්ගේ තෘප්තිය වැඩි වෙන ආකාරයට කටයුතු කිරීම සහ ඒ තෘප්තිය රඳවා ගැනීමට කටයුතු කිරීම අපිට අනිවාර්යයෙන්ම කළ යුතු කාරණාවක් වෙනවා. මේකෙදි තවත් විශේෂ කාරණාවක් සඳහන් කරන්න ඕනි. ඔබ අහලා තියෙනව නේද ගොඩක් වෙලාවට ගොඩක් අය කියන කතාවක් තියෙනවා අපේ ටවුන් එකේ රෙස්ටෝරන්ට් ඕනෑ තරම් තියෙනවා කෑම කඩ ඕනෑ තරම් තියෙනවා හැබැයි අපිට තාම හරියට ගැලපෙන එකක් තාම හම්බුනේ නැහැ කියන කතාව. ඒ කියන්නේ ඔබගේ ඉන්න ප්‍රදේශයේ මොනතරම් රෙස්ටෝරන්ට් තිබ්බත් පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දෙන්නට රෙස්ටෝරන්ට් එකක් නැහැ කියන කතාව තමයි ඒකෙදි පිළිබිඹු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව අපි හරියට අරගත්තින් එහෙම ඒ පාරිභෝගික ඉල්ලුම ඒ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය අපි හරියට තේරුම් අරගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම මේ කර්මාන්තය තුලින් ඉතාමත්ම හොඳ ගමනක් යෑමට හැකියාවක් තිබෙනවා. අනිත් කාරණාව ගැන කතා කරද්දී අපි දන්නවා සාමාන්‍ය ව්‍යාපාරයක් කරනකොට අපගේ ප්‍රමුඛ අරමුණක් තමයි ලාභය කියන එක. ඉතින් මෙන්න මේ ආහාර කර්මාන්තය එහෙම නැත්නම් මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රිය තුලින් අපිට ඇත්තම සුබදායි ලාභය එහෙම නැත්නම් සතුරුදායක ලාභයක් ඉපෙීමේ හැකියාවක් තිබෙනවා. ඒකත් මේ කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීමේදී අපිට තියෙන ලොකුම වාසියක් විදිහට සලකන්නට පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් අය මැසිවිල් නැගෙන කාරණාවක් තමයි අපි මේ රෙස්ටෝරන්ට් එක මෙන්න මේ විදිහට කරනවා. හැබැයි අපිට ලාභයක් නැහැ කියන කාරණාව. ඒ ලාභයක් නැහැ කියන්න ප්‍රධාන කාරණා රාශියක්ම තිබෙනවා. ඉතින් මේ වෙලාවේ මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ ගැන කාරණා කතා කරපු ගොඩක් වීඩියෝස් මේ channel එකේ තියෙනවා. ඕකට දෙකත් හොයාගෙන බලන්න පුළුවන් කමක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ ලාභය කියන දේ අපිට උපයා ගන්නට නම් අපි ඒක හරියට කළමනාකරණය කරන්න ඕනේ. කියන්නේ අපේ රෙස්ටෝරන්ට් ව්‍යාපාරය හරියට කළමනාකරණය කරන්නට ඕනේ. ඒ හරි කළමනාකරණය නැති දෙන තමයි අපිට ලාභය අහිමි වෙලා යන්නේ. නමුත් අපි හරියට කළමනාකරණය කරමින් කරන රෙස්ටෝරන්ට් එක අනිවාර්යයෙන් අපිට සැලකිය යුතු ලාභයක් එහෙම නැත්නම් සතුරුදායක ලාභයක් ඉපෙීමට හැකියාවක් තිබෙනවා. කවුරු හරි කියනවා නම් මෙන්න මේ අපිට මේ ඉන්ඩස්ට්‍රියෙන් හරි ලාභයක් කරගන්නට බෑ කියලා ඒක ඉතාමත්ම වැරදි කතාවක් කියන එකත් පැහැදිලිවම කියන්නට ඕනේ. සමහරක් අය මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රියට එන්න අකමැත්තක් දක්වන්නේ මේකේ අඩු ලාභයක් තියෙනවා කියන කාරණාව ඔළුවේ තියාගෙන. හැබැයි අපි මේක හරියට කළමනාකරණය කරලා කළොත් අනිවාර්යයෙන් සතුරුදායක ලාභයක් ඉපෙීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම තමයි පොඩි අමතරව දෙයක් ඔබට කියන්නට ඕනේ. මේ රෙස්ටෝරන්ට් කර්මාන්තය තුළ එහෙම නැත්නම් මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රිය තුළ ඉතාමත්ම හොඳින් ලාභ ඉපෙීමට හැකි රෙස්ටෝරන්ට් කැටගරි එකක් තියෙනවා. ඒ තමයි කේටරින් රෙස්ටෝරන්ට් කැටගරි එක. ඒ කියන්නේ ඒකේ තුලදී අපිට ලබන්න පුළුවන් ලාභය අනිත් රෙස්ටෝරන්ට් කැටගරිස් වලට වඩා ඉතාමත්ම වැඩි. ඒක මම ඔබට අමතරව ප්‍රකාශ කරේ. ඉතින් අන්න ඒ වගේ කාරණාවල් මෙන්න මේ තුල තියෙන නිසා අනිවාර්යයෙන්ම අපිට සතුරුදායක ලාභයක් ලබන්නට පුළුවන් මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රිය එකෙන්. ඒකත් ඇත්තටම මේ කර්මාන්තය තුළ තියෙන වාසියක් විදිහට අපිට පැහැදිලිවම සඳහන් කරන්නට පුළුවන්. තවත් වෙනස්ම විදිහේ වාසියක් තියෙනවා මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රිය එකට එනකොට. ඒ තමයි අපගේ නිර්මාණශීලීත්වයට ප්‍රමුඛත්වය දීලා අපේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමේ හැකියාවක් මෙන්න මේ කර්මාන්තය තුළ තිබෙනවා. අපිට ඒකට කියනවා ක්‍රියේටිව් එක්ස්ප්‍රෙෂන් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ ඉන්ඩස්ට්‍රිය තුළ. ඒ කියන්නේ ඔබ දන්නවා සාමාන්‍ය මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රිය කියලා කියන්නේ වෙනම ආර්ට් එකක්. ඒ කියන්නේ වෙනම කල්චර් එකක් තියෙනවා මේ රෙස්ටෝරන්ට් ඉන්ඩස්ට්‍රිය තුළ. එතකොට ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔබ කොයි ආකාරයෙන් නිර්මාණශීලී ඔබේ රෙස්ටෝරන්ට් එක ඩිසයින් කරලා තියෙනවද? ඒත් එක්කම තමයි ඔබ කෑම හදන පැෂන් එක, ඒකත් එක්ක ඔබේ රෙස්ටෝරන්ට් එකේ තීම් එක, ඒකත් එක්කම රෙස්ටෝරන්ට් එකේ පරිසරය සහ වටපිටාව. මෙන්න මේ කියන කාරණාවලට නිර්මාණශීලීත්වයක් එකතු කරලා අපිට ඕන විදිහට අපගේ අවශ්‍යතාවය අනුව ගැලපෙන විදිහට නව්‍යතාවයක් එක්ක අපගේ රෙස්ටෝරන්ට් එක ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා. මේක එක්තරා විදිහකට කරන්නට ඕනේ කියලා සීමා පැනවිලා නැහැ. නමුත් අපි අනිවාර්යයෙන්ම නිර්මාණශීලීත්වය තුළින් ඉදිරිපත් කරන රෙස්ටෝරන්ට් එක මිනිස්සු අතර ඉතාමත්ම ජනප්‍රියත්වයකින් ළඟා වීමට හැකියාවක් තිබෙනවා. මොකද මිනිස්සු අනිවාර්යයෙන් බලන්නේ ඉතාමත්ම හොඳ වෙනසක්. ඒ කියන්නේ Taman අත් නොවිඳපු දෙයක් විඳින එක තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සහ ඌමනා වෙලා තියෙන්නේ. වර්තමාන වෙනකොට රෙස්ටෝරන්ට් එකක් කියන්නේ කෑම විතරක්ම නෙමෙයි. ඒ කෑමත් එක්ක සම්බන්ධ වෙච්ච පුළුල් පරාසයක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ නව්‍යතාවයෙන් නිර්මාණශීලීත්වයෙන් ඉදිරිපත් කරන අපේ රෙස්ටෝරන්ට් එක අනිවාර්යයෙන්ම මේ ජයග්‍රාහී මාවතකට අපිව ගෙනියනවා කියන එකත් අපිට විශ්වාසයෙන්ම කියන්නට ඕනේ. මේ රෙස්ටෝරන්ට් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීමේ වාසි ගැන කතා කරනකොට අපි කතා කරන අවසාන වාසි එහෙම නැත්නම් පස්වෙනි කාරණාව තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඕනෑම දෙයක් කරනකොට අපි අවසානයේදී බලාපොරොත්තු වෙන කාරණාවක් තිබෙනවා. ඒ තමයි ආත්ම තෘප්තිය. මේ රෙස්ටෝරන්ට් කර්මාන්තයේ පටන් ගැනීම එහෙම නැත්නම් මේ රෙස්ටෝරන්ට් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීමෙන් අපිට ලබන්න පුළුවන් ලොකුම වාසියක් තමයි ආත්ම තෘප්තිය. මොකද මේක ඇත්තටම සේවාවක්නේ. අපි සේවාවක් සපයලා ඒ සේවාව භුක්ති විඳින මිනිස්සුන්ගේ තෘප්තිය දිහා බලලා අපිට තෘප්තිමත් වෙන්නට පුළුවන්කමක් හම්බ වෙනවා.
ඔබ හිතන්න ඔබ අනිවාර්ය ඔබේ ප්‍රදේශයේ තියෙන රෙස්ටුරන්ට් එකේ හොඳම කෑම ටික සැපයීම කරන්නේ ඔබ. එතකොට ඒ කෑම වලට මිනිස්සු ගොඩාක් ප්‍රිය කරනවා. එතකොට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තක් තිබෙනවා ඔබේ රෙස්ටුරන්ට් එකට එන්න. ඒ නිසාම ඔබ අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ගේ මේ සතුට දිහා බලලා, මේ මිනිස්සුගේ තෘප්තිය දිහා බලලා අපිටත් අනිවාර්යයෙන්ම තෘප්තිමත් වීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ලෝකයේ තියෙන කර්මාන්ත වලින් ගත්තට පස්සේ ලොකු තෘප්තියක් ලබන්න පුළුවන් මේ කර්මාන්තයක් තමයි මේ අවන්හල් කර්මාන්තය. නැත්නම් මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රි එක. අන්න ඒ ආකාර ලැබුණ තෘප්තිය නිසාම මේ රෙස්ටුරන්ට් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීමේ වාසියක් විදිහට අපිට ඒක දකින්නට පුළුවන්කමක් හම්බෙනවා. හොඳයි. මම හිතනවා මේ රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රියට ප්‍රවිෂ්ඨ වීමේ වාසි පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා. මොකද හේතුව මේ වාසි ගැන කතා කරන තවත් අපිට මේ කතා ගන්න ඕන කාරණා රාශියක්ම තිබෙනවා. නමුත් අද මේ කාලයත් එක්ක අපි මේක සංක්ෂිප්තව කතා කරපු නිසා මම හිතනවා ඒකෙනුත් ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්නට ඇති කියලා. යම් කෙනෙක්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව ඔබට කරුණාකරලා අපිව ඕනෑම අවස්ථාවක දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගන්නට හැකියාවක් තිබෙනවා. රෙස්ටුරන්ට් ඉන්ඩස්ට්‍රියට ප්‍රවිෂ්ඨ වීමේ වාසි අද කතා කරා වගේම ඊළඟ සතිය අපි අවාසි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකේ මිල්ලීමක් කරනවා ඒ වීඩියෝ එකත් බලන්න අනිවාර්යයෙන් අපේ channel එකත් එක්ක එකතු වෙන්නට කියලා. එහෙනම් අද වීඩියෝ එක අවසන් කරනටයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් සුපුරුදු පරිදි ලෙන්ගතු ගමින් ඉල්ලා සිටිනවා The Restaurant Master මගේ channel එක subscribe කරන්න, ඒත් එක්කම bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත වාරයක් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදර මම ඔබෙන් සමු ගන්නවා. මම ලක්මාල් පතිරත්න.